සුබ දවසක් සියලුම දෙනාට අද අපි කතා කරන්න යන්නේ ස්පොට් ට්‍රේඩ් කරන ඔයාට ඩොලර් කොස්ට් ඇවරේජ් කරන විදිය. ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ මොකක්ද? ඒක කරනවා නම් කරන්න ඕනේ හරිම විදිය තමයි අපි අද කතා කරන්නේ. හොඳද? එතකොට අපි කොයින් එකක් buy කරද්දී අනිවාර්යයෙන්ම ඩොලර් කොස්ට් ඇවරේජ් ඒ කියන්නේ DCA ක්‍රමයට තමයි buy කරන්න ඕනේ. එහෙම නැත්නම් කොයින් එකක් ලොකු ඩවුන් එකක් ගියොත් අපිට සෑහෙන කාලෙකට ඒක අප් වෙනකම් බලන් ඉන්න වෙනවා. ඒ වගේම අපිට පාඩුවක් වෙනත් يعني පාඩුවක් වෙලා අපිට බලන් ඉන්න කාලය දීර්ඝ ලෙස වැඩි වෙන්න පුළුවන් හරි විදිහට ඩොලර් කොස්ට් ඇවරේජ් කරේ නැත්තම්. හරි. ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ මොකක්ද? ඒක කරෙන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද කියන එක මම උදාහරණකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට අපි අද කතා කරන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ්. ඒ කියන්නේ DCA. හරි. හිතන්නකෝ අපි යම් කිසි දෙයක් කියන්නේ මොකක් හරි කොයින් එකක් මොකක් හරි එක කොයින් එකක් අපි ගන්නවා ඩොලර් 100ද. හොඳද? හිතන්න අපි ගන්නේ ඒක වටිනාකම ඩොලර් 100යි. හොඳද? ඊට පස්සේ අපි ගන්න එක කොයින් එකයි. හොඳද? අපි ගන්නවා ඉස්සල්ලා මේකේ වටිනාකම 100 තියෙන. ඩොලර් 100ක ගන්න මේ වටිනාකම මේ අපි ගන්න මුදල ඊටසේ මේ ඇවරේජ් එක. හරිද? එතකොට එක කොයින් එකක් අපි ගන්නවා වටිනාකම ඩොලර් 100 තියෙදි ඩොලර් 100ක. හොඳද? එතකොට අපේ ඇවරේජ් එක එකපාරනේ අරන් තියෙන්නේ ඇවරේජ් එක 100යි. ඊළඟට මේක ඩවුන් වෙනවා 50ට. දැන් මේකේ වටිනාකම ඩොලර් 50යි. අපි නැවත ගන්නවා ඩොලර් 100ක. හොඳද? එතකොට දැන් මේකේ ඇවරේජ් එක 66.6යි. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් 100න් පළවෙනි එක ගත්තේ දෙවෙනි එක 50න් ගත්තේ. එහෙනම් ওই දෙකට මැද තියෙන 75නේ. ඇවරේජ් එක 75 ඉන්න ඕනේ. කොහොමද 66.6 ආවේ? හරි. ඒකට පැහැදිලි කිරීම මේක. හිතන්නකෝ ඔයා 100දිත් ගන්න එකයි නම් 50දිත් ගන්න එකයි නම් හන්දද? ඒ කියන්නේ ප්‍රමාණය එකයි. බිට්කොයින් 100කට තියෙද්දිත් ගන්න එකයි 50ට තියෙද්දිත් ගන්න එකයි. ආ එහෙනම් දැන් ඔයා ගාව තියෙන දෙකයි. එහෙනම් වටිනාකම හරි දෙකෙන් බෙදුව 75 එනවා. හන්දද? එහෙම නෙමෙයි දැන් මේක වෙලා තියෙන්නේ. මේකෙදි වෙලා තියෙන්නේ මේ කොයින් එක ගන්න පළවෙනි එක ඩොලර් 100ෙදි ඩොලර් 100ක. හන්දද? එහෙනම් මේක එක කොයින් එකක් ගන්න ඩොලර් 100යි නෙදාන්න ඕනේ. එහෙනම් 50ට බැස්සර පස්සේ එක කොයින් එකක් ගන්න ඩොලර් 50යි දාන්න ඕනේ. හැබැයි අපි 50ට බහිද්දි ඩොලර් 100ක ගත්තා. 50ට බහිද්දි 50ක් දාලා 100ට 100දි 100ක් දාලා එක එක ගත්තා නම් 20ට බහිද්දි ඩොලර් 20ක් දාලා එකක් ගන්නවා. එහෙම එහෙම ගත්තා නම් ඔයා කියන විදිහට 75 එන්න ඕනේ. නමුත් අපි ගන්න මෙතන 50දි ගන්න කොයින් ගාන 100දි ගන්න කොයින් ගානට වඩා වැඩි. ඩොලර් 100ට තියෙද්දි ඩොලර් 100ක ගද්දි කොයින් ආවේ එකයි නම් ඩොලර් 50ට තියෙද්දි ඩොලර් 100ක ගද්දි කොයින් එනවා දෙකක්. එතකොට ඔක්කොම කොයින් තියෙනවා දැන් තුනක්. තේරුණාද? ඔක්කොම තියෙනවා කොයින් තුනක්. ආයි කියන්නම් 100ට තියෙද්දි 100ක ගත්තාම එකයි 50ට තියෙද්දි 100ක ගත්තාම දෙකයි. හන්දද? එහෙනම් දැන් කොයින් තුනයි. ඊළඟට මේක බැස්ස කියනකොට ඩොලර් 20ට නැවත ගන්නවා ඩොලර් 100ක. අපි සමාන ලෙස තමයි බහි කරන්නේ. දැන් මේක ඇවරේජ් එකගෙන ඔයාට 37.5යි. හන්දද? 37.5යි. එතකොට දැන් මේකේ කොයින් කීයක් අරන් තියනවද? 20ට තියෙද්දි 100ක ගත්තා නම් මෙතන කොයින් 5ක් අරන් තියනවා. එතකොට මෙතන කොයින් ගත්තේ අපි 1යි. මෙන්න මේ ගණන දුනේදී කොයින් 1යි ආවේ. මෙතන කොයින් 2යි ආවේ. මෙතන කොයින් 5යි ආවේ. දැන් අපිට කොයින් ඔක්කොම තියෙනවා කොයින් 8ක්. දැන් ඩොලර් 300ට කොයින් 8ක් buy කරලා තියෙනවා. තේරුණාද? හැබැයි ඔයාට ඩොලර් 300ම වටිනාකම 100 තියෙද්දි මෙන්න මෙතන තියෙද්දි මේ ඩොලර් 300ම ආයෝජනය කරා නම් ඔයාට කොයින් හම්බෙන්නේ 3යි.
හැබැයි ඩොලර් කොස්ට් ඇවරේජ් කරමු නිසා ඔයාලට දැන් කොයින් හම්බ වෙනවා 8ක්. හොඳම දේ තමා මෙතන 100 තියෙද්දි දැන් මේක 20ට බහැලා තියෙද්දි නැවත මේක මේ ගාන සම්පූර්ණ වෙන්න ඩොලර් 100ට යනකන් ඉන්න ඕන. හැබැයි දැන් 37.5 පෙන්න ගමන් ඔයාට එන්නේ ප්‍රොෆිට්. 20 තියෙන එක 37.5 පයින් ලේසියිනේ. එහෙනම් 38 වෙච්ච ගමන් ඔයාට මේ මුළු මුදලම ප්‍රොෆිට් හැදෙනවා. හරි. ඩොලර් කොස්ට් ඇවරේජ් කිව්වේ සරලවම ඔන්න ඕක. දැන් ඔයාට මම මේක තේරෙන සිංහලෙන් බිට්කොයින් වලට ගෙනහිලා පෙන්වන්නම්. හරිද? බිට්කොයින් වලට දාලා ඔයාට මම මේක පෙන්වන්නම් කොහොමද ඉන්නේ කියලා. හරි. අපි ඊළඟ උදාහරණයටත් යමු. මේක හරියට තේරුම් ගන්න ඕනේ. මේ කියලා තියෙන දේවල් ට්‍රේඩින් වලට වඩා හරි වැදගත්. මේ දේවල් නොදැන ට්‍රේඩ් කරනවා කියන්නේ අඳුරේ අතපත ගන්නවා වගේ. අර බූරු ගහනවා වගේ වැඩ කරන්න එපා. මේ දේවල් ඉගෙනගෙන. තව කෙනෙක් මේ දේවල් වලින් ඇහුවාම ඔයා මේක දැනන් තියෙන්න ඕනේ. එහෙනම් අපි බලමු බිට්කොයින් වලට මේක දාලා. හිතන්න බිට්කොයින් දැන් පවතින්නේ බිට්කොයින් අපි ළඟ තියෙනවා ඩොලර් 100යි. හොඳද? අපි ගාව තියෙනවා ඩොලර් 100ක්. එතකොට අපි buy කරන්නේ අපි ගාව ඩොලර් 100ක් තියෙනවා. එතකොට අපි buy කරනවා මේක කොටස් 5කට. හොඳද? කොටස් 5කට. ඒ කියන්නේ ඩොලර් 20 ගාන තමයි buy කරන්නේ. හරිද? එහෙනම් පළවෙනි buy කිරිල්ල අපි 20000න් buy කරමු. හොඳද? පළවෙනි එක 20000න් buy කරා ඩොලර් 20ක. හැමතිස්සෙම 20ක buy කරන්න. හරි. එතකොට අපිට එනවා බිට්කොයින් 0.021. ඊළඟට අපි buy කරනවා 18000න්. ඒකට අපිට එනවා 0.02111. දැන් මේ ඩොලර් 20මයි buy කරන්න හැම අවස්ථාවකම. නමුත් වැඩි වෙන්නේ ප්‍රමාණය අඩු ගානට මුදල ඒකම නම් අපිට වැඩිපුර හම්බ වෙනවනේ නේද? හිතන්නකෝ රුපියල් 100යි තියෙන්නේ. පොල් ගෙඩියක් රුපියල් 100යි. එකයි හම්බ වෙනවා. හැබැයි රුපියල් 100ම දෙවදනවා අපි. පොල් ගෙඩියක් 50යි. දැන් දෙකක් හම්බ වෙනවනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා කියන්නේ. දැන් 16,000ට අපි තව ඩොලර් 20ක් දාපුවම අපිට එතනින් හම්බ වෙනවා 0.03, 0.02, 1.25. හන්දද? ඊළඟට 14,000. දැන් මම මේ 2000න් 2000ට පල්ලෙහාට බිට්කොයින් ඩොලර් 20 ගානේ buy කරනවා. හන්දද? ඊළඟට අපිට එනවා බිට්කොයින් 0.02, 1.42. හන්දද? ඊළඟට අපි 12,000න් buy කරනවා. 12,000නොත් ඩොලර් 20ක buy කරාම අපිට 0.2166 ආවා. හොඳද? දැන් අපිට බිට්කොයින් ඔක්කොම ලැබිලා තියෙනවා 0.02644. හොඳද? හරි. එතකොට අපි මේකට දැන් ඩොලර් 100ම යොදලා ඉවරයි. ඔන්න ඩොලර් 100ටම ආවා. දැන් ඔයා හිතන්නේ මෙන්න මේ ටිකේ ඇවරේජ් එක. මෙන්න මේ ටිකේ ඇවරේජ් එක කීය වෙලාවක්ද? මේ ටිකේ ඇවරේජ් එක අපිට එනවා 15,527ක්. හොඳද? දැන් බලන්න ඔයා අවසානටම buy කරේ 12,000යිදී. හොඳද? ඔයා අවසානටම buy කරේ 12,000යිදී. මෙන්න තියෙනවා. එතකොට දැන් ඔයාට මේක මුලින්ම ඩොලර් 120 දි මෙන්න මේකෙදි buy කරා නම් මේ 12,000 20,000ට යනකන් ඉන්න ඕනේ. හැබැයි දැන් මේක 15,527ට ගියත් සාමාන්‍යයෙන් පාඩුත් නැහැ ලාභත් නැහැ. ඊක පහ වුණ ගමන් අපිට ලාභෙන්නේ. හන්දද? හිතන්නකෝ 12,000ට තියෙන එක 15,527ට සාමාන්‍යයෙන් යන්න පුළුවන්. එක දිනක් තුල වුණත් සමහර අවස්ථාවල යන්න පුළුවන්. අබැයි 12,000ට තියෙන එක 20,000ට යනවායි කියන්නේ ඒක යම් කිසි ලොකු රන් එකක් වෙන්නම ඕනේ. මොකක් හරි හේතුවක් තියෙන්නම ඕනේ. එච්චර මාකට් එකක් අප් ඩවුන් වෙන්න. හරි. එතකොට ඩොලර් කොස්ට් ඇවරේජ් සරලවම තේරුම් කරන්නේ ඔන්න ඔය විදිහට. තේරුණාද? එතකොට ඔයා කොයින් එකක් buy කරනවා නම් හන්දද මොනෝ හරි යම් කිසි කොයින් එකක් buy කරනවා නම් ඔයා අතේ තියෙන ඩොලර් 50ද ඔයා ඒක කොටස් 5කට buy කරන්න. හරි. එතකොට මේ දවස්වල ඔයාට කොයින් buy කරනවා නම් බිට්කොයින්, එතීරියම් වගේ කොයින් හොඳයි. හොඳද?
ඔය මුකුත්ම වැඩ කර නැති කොයින් බයි කරන්න එපා වැටෙන්න ගත්තාම කොච්චරක් වැටේද කියලා අපිට කියන්න බෑ හරි එහෙනම් ඩොලර් කොස්ට් ඇවරේජ් එක ඔයාලට තේරුණා කියලා මම හිතනවා අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයා ගාව ඩොලර් 100ක් තියෙනවා නම් මේක ඩොලර් 2000ක් කරගන්නේ කොහොමද කියන එක කතා කරමු මේක කිව්වහම නම් ඔයාලට හිනත් යන්නේ නැති ඩොලර් 100ක් 2000ක් කරන්නේ කොහොමද කියන එක අඩුවානේ 100 200 කිව්ව නම් කමන්නේ කියන්නේ 2000ක් කියලා හරි මම එක කරන හැටි ඔයාලට සරලවම පෙන්නන්නම් මුකුත් මොනකර සාමාන්‍ය විදිහට පොඩි ට්‍රේඩ් එකක් දාන්න අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු අද ඩොලර් කොස්ට් ඇවරේජ් ගැන කතා කරේ එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු හැමෝටම සුබ දවසක්